අයිබෝන් කොහොමද ඔයගලන්ට අද මම එකතු වෙන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න අද මම කතා කරන්න හදන්නේ ඩ්‍රයිවිං ලයිසන් එක කොහොමද තනියෙන් ගිහිල්ලා ගන්න ලර්නර්ස් එකක් නැතුව කියන එක ඔයගොල්ලෝ මම හිතන්නේ thumbnail එකෙන්ම දැනගන්න ඇති මොකක් ගැනද මම කතා කරන්නේ කියලා ඉතින් මේක ඇත්තටම මගේ එක්ස්පීරියන්ස් එකක් දැන් අවුරුදු 3කට 4කට කලින් මම ලයිසන් ගත්තී මම කිසිම ලර්නර්ස් එකක් නැතුව තමයි මම තනියෙන් තමයි ගිහිල්ලා ලයිසන් ගත්තී ඉතින් මට ගොඩාක් අඩු ගාණක් තමයි ගියේ රුපියල් මට මතක විදියට රුපියල් 6000ක් වගේ තමයි මට ගියේ සාමාන්‍ය ලර්නර්ස් එක කියලා අපි පුරුදු වෙලා එක්සෑම් ලියලා ගත්තී ඊට ඒකට ඩබල් ඊට වැඩියෙන් මං හිතන්නේ යනවා ඉතින් මම හැබැයි මේක විශේෂයෙන් මේ මම කරපු විදියට කරන්න වට පොඩ්ඩක් වාහන ලැබීමේ පළපුරුදු තියෙන්න ඕනේ يعني වට චුට්ටක් ගෙදර වාහනයක් තියෙනවා නම් ඔයා පොඩ්ඩක් ඒක පුරුදු වෙලා මේ සිස්ටම් එකට ගියොත් ගොඩක් හොඳයි මොකද එතකොට ඉක්මනට වට සාමාන්‍යයෙන් මාස 3ක් 4ක් වගේ අතරත් ලයිසන් එක ගන්න පුළුවන් මොකද මේකට අඩු ගාණක් ගියා වගේම තමයි ඔයා හරියට මේ ටික ඩ්‍රයිවිං කරන්න ඉගෙන ගන්න ඕනේ මොකද අපි කිසිම පගාවක් දෙන්නේ නැතුව किसीम कनेक्ट हाथर में दियो नेट वो तो मैं मेरे कराने तीन ये निशा नीति ये टे अपे हम दे में तीन नोने नीत वा हरी ड्राइविंग कराना देने का नोने हरी एग्जाम में कर पेस कराना नोने जब कट हरी तो एग्जाम इन तक का खाता खेला ये वैलिडिटी करे काम नोने ඉතින් මේ දේවල් ඔක්කොම තනියෙන් කරගන්න නිසා ඔයාට ගොඩක් දැන් ලර්නර්ස් එක්ක ඉන්නම් අපි ෆේල් වුණත් අපි දන්නවා ලංකාවේ තියෙන සිස්ටම් එකේ හැටියට කීයක් හරි ගෙවලා ඔයාට මේ දේ කරගන්න පුළුවන් නමුත් එහෙම නෙමෙයි තනියෙන් වාදයක් කරගද්දි ඔයාට හරියටම මේ දේ පුළුවන් වෙන්න ඕනේ ඉතින් ඒ නිසා ඇත්තට මට ලොකු සතුටක් තියෙනවා මම මේ විදිහට හරියට ලයිසන් එක ගත්තා කිසිම කෙනෙක්ට අතරමැදි එක්ක හෝ කිසිම කෙනෙක්ට මම කිසිම මුදලක් ගෙවලා නැහැ ඉතින් තනියෙන් තමයි මම මගේ හස්බන්ඩ් එක කියලා මම ලයිසන් එක ගත්තේ ඉතින් මම ඒ විදිය තමයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ මේ මම කියන ගණන් වල චූටි චූටි වෙනස්කම් නැති මොකද දැන් ටිකක් අවුරුදු 3කට 4කට කලින් මම මේ දේ කරපු නිසා විශේෂම දේ ඔයා මේක කරන්න යනවා නම් ඔයාට පොඩි අතේ හොරුවක් තියෙනවනේ වාහන එළවීම සම්බන්ධව ඊළඟ දේ ඔයා එතනට ගියාට පස්සේ කිසිම අතරමැදියෙක්ට කිසිම කෙනෙක්ට අමතරව මුදල් ගෙවීමක් කරන්න එපා කවුන්ටර්ස් වලට විතරයි ඔයා ගෙවන්න ඕනේ මොකද ඒක තමයි හරි ප්‍රොසීඩියර් එක මොකද එතන ඉන්නවා අතරමැදියෝ ගොඩක් හැබැයි දැන් නම් අලුත් රජේ පත් වුණාට පස්සේ මම හිතනවා මම දැක්කා නිවුස් වලත් යනවා එහෙම කිසිම කෙනෙක්ට එතනට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ඉතින් ඔයා පරිස්සම් වෙලා ඒ දේ කරගන්න කරගත්තොත් ඒක ලොකු දෙයක් ඇත්තට මට මම කලින් කිව්වා වගේ මට රුපියල් 6000කටත් අඩුවෙන් තමයි මේ ඔක්කොම වැඩ ටික එක්සෑම්ස් වලට එතකොට ට්‍රයල් පෙන්වන්න මේ හැම දෙයකටම ගියේ ඉතින් මම මුලින්දලම කියන්නම් ඔයගලන්ට කොහොමද කරගන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. හරි. අපි බලමු කොහොමද මේක ගැන කතා කරමු. මම මුලින් කිව්වා වගේ ඔයාට අනිවාර්යයෙන්ම පොඩි අතේ කුරුවක් තියෙන්න ඕනේ වාහන පොඩ්ඩක් ගෙදර හරි හිට මෙට අරගෙන තියෙන්න ඕනේ. ඔයා මේ මම කරපු සිස්ටම් එකට ලයිසන් එක ගන්නව නම් අඩු වීදමකින්. එහෙම නැත්නම් ඔයාට ගෙදර වාහනයක් තියෙනවා නම් ඕනම කෙනෙක් එක්ක හැබැයි හරියට ඩ්‍රයිවිං දන්න කෙනෙක් එක්ක පොඩ්ඩක් පුරුදු වෙන්න පුළුවන් ඔයාට ගෙදර වාහනයක්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් සතියකට දෙකකට වගේ ලර්නර්ස් වල දැන් තියෙනවා එක එක ෆැසිලිටීස් අදලා ඔයාට පොඩි ගාණක් ගෙවලා ඒගොල්ලන්ගෙන් සතියක් ට්‍රේන් වෙන්න ඒ වගේ කරන්න පුළුවන් ඒගොල්ලොත් එක්ක ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කරන්න ඕන දේ තමයි ඔය තියෙන බුක් ෂොප්ස් වල එහෙම නැත්නම් ඔය බස් එකේ යද්දී වුණත් කට්ටිය අරගෙන එනවා පොත් එහෙම නැත්නම් වේරහැර මාර්ග එතන ලයිසන් ගන්න ඔෆිස් එක ළඟ තියෙනවා ගොඩාක් පොත් ඉතින් එතනින් පොතක් හරි අරගෙන ඇවිල්ලා ඔයා ගෙදරදී පොඩ්ඩක් ඒ පිළිබඳව නොලෙජ් එකක් ගන්න ඕනේ පොඩ්ඩක් පාඩම් කරලා ඊට පස්සේ පාරේ යද්දී මේ පොඩ්ඩක් මේ සංඥා මාර්ග නීති මේව ගැන පොඩි අවධානයක් අවබෝධයක් ගන්න ඕනේ මොකද එක්සෑම් එකට ෆේස් කරන්න ඕන නිසා ඒ විතරක් නෙමෙයි ඔයා පාරේ යන්න මේව දැනගන්න එපා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම විභාගෙට විතරක් නෙමෙයි ඇත්තට අවංගව පාඩම් කරන්න. මොකද එතකොට ඔයාට කිසිම ප්‍රශ්නක් නැතුව ට්‍රයිල් එකටත් ෆේස් කරන්න පුළුවන්. මොකද එක්සෑම් එක මේ හැමදේම බලනවා. මම එයා බලන දේවල් ඒ ඔක්කොම කියන්නම් ඔයගලන්ට වීඩියෝ එකේදී. සමා වෙන වීඩියෝ එක ටිකක් දිග වෙයි. මොකද විස්තර ඇත්ත විස්තරය ඔයගලන්ට කියන්න ඕන නිසා. ඊළඟ දේ තමයි මං කිව්වා වගේ මාර්ග නීති පාරේ යද්දී චුට්ටක් බලන්න ඔයා පාඩම් කරපු දේවල් වලින් මෙතන තියෙන කහිර ඒ වගේ දේවල් පොඩ්ඩක් ඔයා පාරේ යද්දී මාසෙ දෙකක් නෝට් කරන්න. එතකොට ඔයාට නිකම්ම විභාගෙට ෆේස් කරන එක ගොඩක්ම ලේසි වෙනවා.
හරි අපි බලමු කොහොමද ඔයා මෙතෙන්ට ගිහිල්ලා මුලින්ම ඇප්ලිකේෂන් එක අරගෙන ඇප්ලයි කරන්න ඕනේ විදිය. ඔයාට මුලින්ම යන්න තියෙන්නේ ඔයාගේ මෙඩිකල් එක ගන්න. ඒ කියන්නේ වෛද්‍ය සහතිකේ නිකුත් කරන තැනට ගිහිල්ලා එතන පෝලිමේ ඉන්න ඕනේ ඔයා. එතන ඉඳලා ඔයාගේ වට ෆෝම් එකක් දෙනවා. ඒක ෆිල් කරගෙන ඔයා මෙඩිකල් එක ගන්න එතන ඉන්න ඕනේ. ඔයාට මේක මම මේ කතා කරන්නේ මම ඒ ඔක්කොම කරගත්තේ කොළඹ වේරහැර ඔෆිස් එකෙන්. ඔක්ලන්ට දැන් නුගේගොඩ ඔෆිස් එකේ නුත් කරගන්න පුළුවන් නුගේගොඩ ටවුන් එකේ එහෙම නැත්නම් මට මේ ළඟදී මම දැක්ක නිවුස් වලට හරි යනවා දැන් ලංකාවේ රජී රෝහල් වලත් මේ වෛද්‍ය සහතිකේ නිකුත් කරන්න පුළුවන් කියලා. මම ඒ පිළිබඳව හරියට දැනුවත් වීමක් නැහැ. ඒ නිසා මම ඒ පිළිබඳව කියන්න යන්නේ නැහැ. ඔගොල්ලෝ ඒ පිළිබඳව පොඩ්ඩක් හොයලා බලලා එහෙම නැත්නම් වේරහැර හරි නුගේගොඩ හරි ඔෆිස් වලින් ඔයාලට මේක කරගන්න පුළුවන්. එතනට ඔයා ගියාට පස්සේ ඔයාගේ වෛද්‍ය පරීක්ෂණේ නිකුත් කරන්න ඔයාගේ ID එක, බර්ත් සර්ටිෆිකේට් එක සහ ඔයා ෆිල් කරපු ෆෝම් එක අවශ්‍ය වෙනවා. මේව දුන්නාට පස්සේ ඔයාට ඇප්ලිකේෂන් ෆෝම් එක දෙනවා. එතනදී ඔයා වෛද්‍ය ආයතනයේ නිකුත් කරන සහතිකය ගන්න කලින් කැෂිය එකක් තියෙනවා. එතනින් මුදල් ගෙවීමක් කරන්න ඕනේ මේ මෙඩිකල් සර්ටිෆිකේට් එක ගන්න. එතනදී ඔයාගේ මේ ડોකියුමන්ට්ස් වන් කිව්ව ડોකියුමන්ට්ස් බලලා මුදල් ගෙවුවට පස්සේ ඔයාට මෙතනින් ඔයාගේ අක්ෂි පරීක්ෂාවක්, ඔයාගේ බ්ලඩ් ගෲප් එක, ඔයාගේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක සහ පොඩි පොඩි ව්‍යායාම කිහිපයක් කරන්න කියනවා එතන ඉන්න ડોක්ටර්. ඉතින් එවෙලෙම රිසල්ට් එක දෙනවා මේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක සහ බ්ලඩ් ගෲප් එක ගැන නම් ප්‍රෙෂර් එකත් ඒගොල්ලෝ එතනදිම චෙක් කරනවා. ඊට පස්සේ එතන උස සහ බර මනිනවා. ඒකත් කරාට පස්සේ ඒගොල්ලෝ ඇස් බලන්න ડોක්ටර් කෙනෙක්ට දාන ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම කණ්ණාඩි පළඳිනවා නම් අනිවාර්යයෙන්ම ඒක අරගෙන යන්න අමතක කරන්න එපා. මොකද නැත්නම් ඔයාව ෆේල් වෙනවා එක්සෑම් එකේදී. ඉතින් ඊට පස්සේ ඔයාගේ ෂුගර් ලෙවල් එකයි ඇස් පෙනීමේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාව ෆේල් වෙනවා. ඒ නිසා ඒවට හොඳට බෙහෙත් බීලා ડોක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන ඔයාම ඉලයිෂන් දෙන්න ගන්න යන්න. ඊට පස්සේ එතනදී එතනින් ඒ ටික කරගෙන ටික වෙලාවක් ඔයා වාඩි වෙලා ඉති ඔයාට වෛද්‍ය සහතිකේ නිකුත් කරනවා. ඔයා පාස් නම් එහෙම පාස් නැත්නම් ඔයා ආයෙ දවසක යන්න වෙනවා මේ මෙඩිකල් එක ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 45 50 පැනපු අයට වගේ ෂුගර් මට්ටම වැඩි වුණාම ඒගොල්ලෝ ෆේල් කරලා වෛද්‍ය සහතිකේ නිකුත් කරේ නැහැ. ඉතින් ඒ නිසා ඒව ගැන අවබෝධයක් නැතුව ඒව කන්ට්‍රෝල් කරලා ලයිෂන් එක ගන්න යනවනම් ඔයාට රස්තියාදු වෙන්නේ නැතුව මේ දෙක කරගන්න පුළුවන්. වෛද්‍ය සහතිකේ ගත්තට පස්සේ ඔයාව යවනවා තව කවුන්ටර් එකකට. ඒක වෙනම බිල්ඩින් එකක එතනම තියෙන්නේ. එතනදී ඔයාගේ වෙබ් කැම් එකකින් ඔයා ෆොටෝ එකක් ගන්නවා ඔයාගේ. ඊට අමතරව ඔයාගේ අයි ස්කෑන් කරනවා ඇස් දෙක. එතකොට ෆින්ගර් ප්‍රින්ට් ගන්නවා. එතකොට ඒ දේවල් කරනවා. ඒ දේවල් කරලා එතනින් පොඩි රිසිට් එකක් නිකුත් කරනවා. තව කවුන්ටර් එකකට ඔයාගේ සල්ලි බඳින්න. ඒ කියන්නේ එක්සෑම් එකට ඩේට් එකක් දාගන්න. ලියන එක්සෑම් එකට ඩේට් එකක් දාගන්න තමයි එතනින් ඒ ටික කරලා ඔයාව කවුන්ටරේට යවන්නේ. එතනට මුදල් ගෙවුවට පස්සේ ඔයාට එතනින් පොඩි රිසිට් එකක් හම් වෙනවා. ඒක අරගෙන ඔයාට එතනදී දාගන්න පුළුවන් ඔයාට පහසු දිනයක්. මම හිතන්නේ සති දෙකකට මාසිකට වගේ ළඟ දිනයක් තමයි ඒගොල්ලෝ දෙන්නේ. එතනින් ඔයා මුදල් ගෙවුවට පස්සේ එක්සෑම් එක ලියන්න තියෙන ඩේට් එක ඔයාට සහ වෙලාව ඔයාට කියනවා. ඉතින් ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේකට හොඳට පුරුදු වෙලා මොන හරි මාර්ග නීති, මාර්ග සංඥා සහ සාමාන්‍ය දැනීම ආශ්‍රිතව තියෙන ඒ දේවල් ඉගෙනගෙන එක්සෑම් එකට ෆේස් කරන්න. මේක තිබුණේ MCQ ප්‍රශ්න කීපයක්. අපිට අපි අතින් තමයි එක්සෑම් එක ලියුවේ. දැන් නමුත් නවතම ක්‍රමයට ඔන්ලයින් තමයි එක්සෑම් එක කරන්න තියෙන්නේ. ඒ කියන්නේ එතෙන්ට ගිහිල්ලා කම්පියුටර්ස් ආශ්‍රිතව තමයි ඔයගලන්ට කරන්න තියෙන්නේ. එතකොට එවෙලෙම රිසල්ට් එකගෙනවා. අපි මම කරපු විදිහට මට ලියලා අපි එළියට යන්න කියන ඒ ටයිම් එක ඉවර වුණාට පස්සේ ඊට පස්සේ පැයක් එකමාරක් වගේ යද්දි ඒගොල්ලෝ නිවේදනය කරනවා ෆාස්ට් ෆේල්ද කියලා. ෆේල් වුණොත් ඔයාට පුළුවන් නැවත දිනයක් දාගෙන නැවත මුදල් ගෙවලා නැවත ඩේට් එකක් දාගෙන ගෙදර යන්න. පාස් වුණොත් ඔයාට එතනින් වෙනම කවුන්ට් එකක් තියෙනවා. ඒකෙන් මුදල් ගෙවන්න ඕනේ ඔයා ට්‍රයල් එකට ඩේට් එකක් දාගන්න. එතන මුදල් ගෙවුවට පස්සේ ඔයාට හම් වෙනවා පොඩි, ඒකට කියන්නේ අපි ලර්න පර්මිට් එකක් කියලා, පොඩි කොලයක්. ඒකින් ඔයාට ගෙදර ඇවිල්ලා
ඔයා ගෙදර වාහනයක් තියෙනවා නම් ඔයාට ඩ්‍රයිවිං ඉගෙන ගන්න පාරට දාන්න පුළුවන් වාහනේ එල්බෝඩ් එකක් එක්ක පළපුරුදු ඩ්‍රයිවර් කෙනෙක් එක්ක කියන්නේ ගෙදර ඉන්න ලයිසන් තියෙන එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් එක්ක හෝ ඔයාට ලර්නර්ස් එකකින් ඕනනම් ඒ විදිහට පුහුණු වෙන්න පුළුවන් මේකට මේ ලර්නර් පර්මිට් එක ඉෂු කරන්නේ ඒ පුහුණුවීම් කරගන්න මෙතනදී ඩේට් එක දෙන්නේ මාස 3කට පහු කරලා මාස 2ක් 3ක් 4 වගේ කාලෙදි තමයි මේ ලර්නර් පර්මිට් එකෙන් ඔයා පුරුදු වෙලා ඔයාගේ එක්සෑම් ඩේට් එකට ට්‍රයල් එක පෙන්වන්න ඔයා එන්න ඕනේ ඊට පස්සේ ඔයා ට්‍රයල් එක පෙන්වන්න එන දිනේ මං අද කියලා හිතමුකෝ එතකොට ඔයා ට්‍රයල් එක පෙන්වන්න එන දිනේට ඔයා අනිවාර්යෙන් ගෙදර වාහනේ අරගෙන එනවා නම් ඔයාගේ වාහනේ ඉන්ෂුරන්ස් කරලා තියෙන කම්පැනි එකෙන් ඔයා පොඩි ලෙටර් එකක් ගන්න ඕනේ මේකට කිසිම විරෝධයක් නැහැ කියලා ඒක එක්සෑමින බලලා තමයි ඔයාගේ වාහනේ ඔයාට පදින්න දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඊට අමතරව ඔයා අනිවාර්යයෙන්ම එල් බෝඩ් එකක් අරන් යන්න ඕනේ ඉදිරිපසට සහ පිටුපසට වාහනේ ගහගෙන ඒ විදිහට තමයි ඔයා ගෙදරින් වාහනයක් අරන් යනවා නම් ඔයා ලර්නර්ස් එකකින් වාහනයක් අරන් යනවා නම් ඒ වගේ දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ මම ගෙදරින් අරන් ගිය නිසා මම ලර්නර් පර්මිට් එක පෙන්නලා ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් කම්පැනිකින් දෙනවා ටක් ගාලා ලෙටර් එකක් ප්‍රින්ට් කරලා දෙනවා අපිට මේකට විරුද්ධත්වයක් නැහැ කියලා. ඊට පස්සේ ඒක බලලා එක්සෑමින ඔයාට තියෙන්නේ ඔයාගේ වෙලාවට පව ගොඩාක් කට්ටි ඉන්නවා ට්‍රයල් එක පෙන්වන්න. ඉතින් එතකොට ඔයා ටග් ගාලා ගිහිල්ලා ඉක්මනට ප්‍රශ්නයද නොමි කරගන්න ඉක්මනට පොඩ්ඩක් එක්සෑම් එකත් එක්ක කතා කරලා මම වාහනේ ගෙනල්ලා තියෙන්නේ මගේ දැනුවත් කිරීමක් යට කරාට පස්සේ එයා එනවා ඊට පස්සේ මට නම් උනේ එහෙම මම තමයි පළවෙනියට මාව ගිහිල්ලා කතා කරාම එක්සෑමින නැග මුලින්ම මගේ වාහනයට ඊට පස්සේ එයා අනිවාර්යයෙන්ම බලනවා ෂීට් බෙල්ට් දාන්න ඕනේ දෙපැත්තේ මිරර්ස් දෙක බලන්න ඕනේ ඉස්සරහ තියෙන මිර එක බලන්න ඕනේ සිග්නල් දාලා පාරට අපි වෙරහැර ඔෆිස් එකේ ඉඳලා එළියට දාද්දි සිග්නල් දාලා දාන්න ඕනේ ඊට පස්සේ කිලෝමීටර් දෙකක් විතර මාත් එක්ක එයා ගියා ඊට පස්සේ එයා කියනවා කොහෙන් හරි හරවන්න ඊට පස්සේ රිවර්ස් කරන්න වගේ දේවල් ඒ හැමදේම බලලා තමයි එයා අපි පාස්ද ෆේල්ද කියන එක කියන්නේ ඉතින් මම නම් එකපාරෙන් මට පාස් වෙන්න පුළුවන් වුණා මොකද මම ඉස්සර ඉඳලා මට පොඩි අතේ හුරුවක් තිබුණා ඉතින් ඔයා එදාට එයා කියන විදිහට එඩිට් කරාට පස්සේ ඔයාට එයා වාහනේ නවත්තන්න කියන එක සයින් කළා එබෙලෙත් ඔයා හොඳට සිග්නල් දාලා අයින් කරලා නවත්තන්න ඕනේ ඊට පස්සේ එයා කියන ඔයා පාස් වෙලා ඉන්නේ තව පැය දෙකක් ඇතුළත ඔයාට ලයිසන් එක ගන්න පුළුවන් ඔෆිස් එකෙන් කියලා කියලා යමර වාහනයකට නැගලා තව කෙනෙක්ගේ ට්‍රයල් එකක් බලන්න යනවා. ඉතින් ඒ ඔක්කොම ට්‍රයල් ටික බලලා ඉවර වුණාට පස්සේ තමයි එයා අපේ ડોකියුමන්ට් ටික හෑන්ඩ් ඕවර් කරන්නේ ඔෆිස් එකට. අන්න ඒ වෙලාවට තමයි ඔයාට ලයිසන් එක ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් අද ඔයා හවස් වරුවේ වගේ ට්‍රයල් එක පෙන්නුවා නම් ඔයාට හෙට දවසේ ගියා නම් ඊට පහුවෙනි දවසේ ගියා නම් ලයිසන් එක ටග් ගාලා බාගින් පැකින් වගේ ගන්න පුළුවන්. මට උපරිම පැක් වගේ ගියා. ඊට පස්සේ ඔයාට ලයිසන් එක කලෙක් කරගන්න පුළුවන්. ඔයා ට්‍රයිල් එක ෆේල් වුණොත් ඔයාට තියෙන්නේ එදාම ගිහිල්ලා නැවත සල්ලි බැඳලා වෙන දිනයක් දාගෙන හොඳට පුහුණු වෙලා ඇවිල්ලා ට්‍රයිල් එක පෙන්නලා ඔයාගේ ලයිසන් එක ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ලයිසන් එක ගත්තේ. මහා ලොකු දෙයක් නැහැ මේකේ. ඉතින් ගොඩක් අය බයයි මේ ලයිසන් ගන්නවා කියන එකට. ගෙදර වාහනයක් තියෙනවා නම් ගොඩක්ම ලේසි. ගෙදර කෙනෙක් එක පුරුදු වෙන්න පුළුවන්. ඉතින් හරි නීතියට වාහනේ එලවන්න පුළුවන් නම් අනිවාර්යෙන් කිසිම කෙනෙක්ට පගාවක් දීලා බොරු කරලා ලයිසන් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම අත්දැකීමෙන් ඒ දේ අත් වෙනවා. ඉතින් ඒකයි ඔයගොල්ලන්ටත් මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මම ගොඩක් දැනු ළමයි දැකලා තියෙනවා එක්සෑමිනර්ස් ලට එහෙම නැත්නම් එතන ඉන්න තරව කරුවන්ට මුදල් ගෙවලා ගන්නවා. ඉතින් එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔයා හරියට ඉගෙනගෙන ගියොත් ඔයාට ඉක්මනටම ලයිසන් එක අඩු කාලෙකින් අඩු මුදලකින් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක මගේ channel එක බලන කට්ටියට වැදගත් වෙන වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝස් ඔගලන්ගේ ඉස්සරහට තරන් එන්න ගිහිල්ලා එන්න අදට සමුගන්න ඔගලන්ගේ සුබ දවසක්.